අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ගොවි ටීවී මගේ YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද අපි කොස් අත්තක් මුල්ලක් දාගෙන කෙටි කාලයකින් ගෙඩි හදන කුඩා කොස් ගහක් සකසා ගන්න කියලා. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ඉඩ මදි ඉඩම් තියෙනවා. ඒ කියන්නේ එයාලට සාමාන්‍ය ලොකු කොස් ගහක් වවා ගත්තට පස්සේ ඒ ඉඩමේ විශාල ප්‍රමාණයක් ඒ කොස් ගහ වෙනුවෙන් අපිට වෙන් කරන්න සිද්ධ වෙනවා. නමුත් අපිට පුළුවන් නම් කුඩා ඉඩ ප්‍රමාණයක් තුළ වැඩි වශයෙන් ගෙඩි හදන කුඩා කොස් ගහක් සකසා ගන්න අපිට මේකෙන් පුළුවන් අපේ ගෙවත්තටත් ලස්සනක් එකතු කරගන්න වගේම කෙටි කාලයකින් හොඳ ඵලදායක් ලබා ගන්න. එහෙනම් ඉතින් දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට සුපුරුදු පරිදි පුංචි දෙයක් මතක් කරන්න. ඔයා තාමත් මේ වගේ ගෙවතු වගාව සමල් ලගාව සම්බන්ධව කියලා දෙන මගේ ගොවි ටීවී YouTube channel එක subscribe කරමු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන් අමතක නොකර මේ වීඩියෝ එකට like එකක් දාගෙන මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් දිගටම මේ වගේ videos වලින් දැනුවත් වෙන්න. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. හොඳයි එහෙමනම් දැන් අපි බලමු කොහොමද මේ විදියට මෙන්න මේ ආකාරයෙන් අපි ගහකින් වෙන් කරගන්න කොස් අත්තක් කොහොමද මුල්ලක් දාගන්නේ කියලා. ඉස්සල්ලාම ඔයාලට මේ ඉත්තගෙන කිව්වොත් මේ ඉත්තමන් ලබා ගත්තේ සෑහෙන පරණ ගහකින්. ඒ කියන්නේ මේ ළඟදී පීදිච්ච ගහකින් නෙවෙයි ටිකක් පරණ ගහකින්. මේ වෙනකොට ගෙඩි හැදිලා හොඳට පරණ වෙච්ච ගහකින් තමයි මේ ඉත්ත අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ ඉත්ත ඔයාලට වෙන ගොඩක් මෝරපු ඉත්තක් නෙවෙයි. යම්කිසි මට්ටමකට මෝරලා තියෙන දළුම ඉත්තකුත් නෙවෙයි, සාමාන්‍ය මට්ටමකට මෝරපු මේ වගේ අත්තක් තමයි ඔයාලා අරගන්න ඕනේ. මේ විදිහට අරගන්න මේ ඉත්තේ අපි ඉස්සල්ලාම කරන්නේ හොඳින් ඉති කැල්ලක් වෙන් කරගන්න ඕනේ. මෙතනදී ඔයාලට අවශ්‍ය නම් මේ වගේ මේ උඩ දැල්ලා අයින් කරපු කොටසක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ උඩ දැල්ලා සහිත කොටසක් උනත් ගන්න පුළුවන්. මම මෙතනදී ඉස්සල්ලාම මෙන්න මේ හරිය වගේ මේ ඉත්ත වෙන් කරලා කපා ගන්නවා. අපි මේ කොටස දැනට අයින් කරගමු. මෙන්න මේ විදිහට මේ කපා ගන්න ඉත්තේ ඉස්සල්ලාම අපි කරන්නේ මෙන්න මේ විදිහට මේ යට හරිය තියෙන මෙන්න මේ වගේ අනවශ්‍ය කොළ කෑලි පොඩ්ඩක් කපලා අයින් කරගන්න අපිට පුළුවන්. මෙන්න මේ විදිහට අයින් කරගෙන මෙන්න මේ උඩින්ම වගේ තියෙන ඉත්තෙන් අපිට පුළුවන් මෙන්න මේ වගේ පොඩ්ඩක් මෙව කපලා තියාගන්න. අපි මේ විදිහට මේක අයින් කරගත්තට පස්සේ අපි ඊළඟට කරන්න ඕනේ මෙන්න මේ යටම තියෙන කොටස සාමාන්‍යයෙන් පෙත්තක ස්වරූපයෙන් අපි මේක කපා ගන්න ඕනේ. ඒ කියන්නේ මේක මේ දැන් වලට පේනවා මේක රවුම් ගතියකින් තියෙන. හැබැයි අපි මේක චුට්ටක් පෙත්තක් වගේ ස්වරූපයක් වෙන අපි මේක වෙන් කරගන්නවා. පෙත්තක් වගේ අපි මේක කපලා හදා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලට පේනවා දැන් මේක මම ගැටයකට චුට්ටක් පල්ලෙන් ඉඳලා මේක වෙන් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ ගැටය ළඟින්ම නෙවෙයි ඒක චුට්ටක් අඟල් භාගයක් විතර පොඩි දුරක් තියෙනවා. මෙන්න මේ වගේ ස්ථානයක අපි මෙහෙම පෙත්තක ස්වරූපයෙන් මෙන්න මේ ආකාරයට කපලා වෙන් කරගන්නවා. මේ විදිහට අපි මේක අරගත්තට පස්සේ චුට්ටක් මම දැන් මේක පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ අරගන්නවා මෙන්න මේ වගේ කළු පාට පොලිතින් කවරයක්. ඔයාලට අවශ්‍ය නම් මේකට දැන් මිනිමිද පෙනෙන සාමාන්‍ය අපි කඩෙන් ගන්න කප්පයක් වුණත් ගන්න පුළුවන්. අර ප්ලාස්ටික් කප් තියෙනවා රුපියල් 10ක් විතර වෙන්නේ. ඒ වගේ කප්පයක් වුණත් භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ හොඳ පොලිතින් කවරයක් වුණත් භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකට මේ විදිහට සකසාගත්ත පස් මාධ්‍යයක් ගන්න ඕනේ. මේ පස් මාධ්‍යය ගත්තට පස්සේ මේක මම නිවසේම සකසාගත්ත කොම්පෝස්ට් තියෙනවා. ඊට අමතරව මදු විට පස්සහ වැලි කියන ඒවා කොටස් එකට එක අනුපාත වලින් අරගෙන තියෙන්නේ. වැඩිපුර වශයෙන් මේක ඇතුලේ අන්තර්ගත වෙන්නේ කොම්පෝස්ට්. ඒකට හේතුව වෙන්නේ කුඩා කාලේ අපිට මේකට පුළුවන් තරම් වැඩි පෝෂණයක් දෙන ගමන් මේක පැකට් එකේ වැඩි කාලයක් රඳවා ගන්න අවශ්‍යයි. ඒ හේතුවෙන් තමයි වැඩි වශයෙන් මේකට කොම්පෝස්ට් දාලා තියෙන්නේ. අනිත් ඒවා එකට එක කොටස් වැලි සහ ඊට අමතරව මදු විට පස්සෙ කියනවා එකට එක කොටස් වශයෙන් නදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි සකසාගත්ත පස් මාධ්‍යෙන් මෙන්න මේක මෙන්න මේ ආකාරයට හොඳින් රඳවා ගන්න ඕනේ. ඒ කියන්නේ පස් මාධ්‍ය මේකට හොඳින් පුරවා ගන්න ඕනේ. ඒත් එක්ක මේ පැකට් එකේ හොඳට සිදුරු විදලා තියෙන්න ඕනේ. වතුර වැඩි වතුර ඉක්මනින් බහලා යන්න. හොඳයි මම චුට්ටක් මේ පුරවාගත්ත වතුරක මෙන්න මේ විදිහට මේ පස් එක තියද්දි වතුර එකක් අරගන්නවා චුට්ටක් වතුර වලින්. මෙන්න මේක චුට්ටක් මම මේක පොඩ්ඩක් මෙන්න මේ ආකාරයට තෙමා ගැනීමක් සිද්ධ කරනවා. මෙහෙම තෙවන්නේ අපි දැන් භාවිතා කරන හෝමෝන් එක. කියන්නේ අතුමුල්ලක් දෙවීමට අපිට හෝමෝන් එකක් භාවිතා කරන්න වෙනවා. මේ වගේ ඔයාලට වෙළඳ පොලෙන් ගිහිල්ලා අතුමුල්ලක් දෙවීමට භාවිතා කරන හෝමෝන් එකක් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෘෂිකාර්මික බඩු තියෙන කඩේකින් මේවා මිලදී ගන්න පුළුවන්. විවිධාකාරයේ නම් වලින් භාවිතා කරන හෝමෝන් වර්ග තියෙනවා. මේ විදිහට අරගන්න මේ තෙමාගත්ත අග කොටසේ අපි මේ විදිහට ස්වාභාවිකව හෝ කෘතිමව ගත්ත මේ වගේ හෝමෝන් එකක් අපි තවරා ගන්නවා. කෙනෙක්ට සාමාන්‍යයෙන් කෘතිම හෝමෝන් එකක් හොයා ගන්නව අමාරු නම් කොමාරිකා වගේ ස්වාභාවික හෝමෝන් එකක් උනත් භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට අපි මේක අරගෙන එකපාරම මේකට මෙහෙම කරලා තියලා අනින්නේ නැහැ. එහෙම වුණොත් මේ හෝමෝන් එක නැවතත් උඩට ගමන් කරන්න පුළුවන්. ඒ හේතු වෙනින්ද අපි ඇඟිල්ලෙන් මේ විදිහට කුඩා සිදුරක් සකසාගෙන හිමීට මේක මෙන්න මේ විදිහට තියලා ඊට පස්සේ හිමීට ඇඟිල්ලෙන් මෙන්න මේ ආකාරයට ෆස්ට් ටික තද කර ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපි මේකේ මදිපාඩුවට තවත් පස් ටිකක් හිමින මේකට ඇතුල් කර ගැනීම සිද්ධ කරනවා. හොඳයි.
ඊට පස්සේ අපි කරන්නේ මේකට ජලය අපි අවශ්‍ය ප්‍රමාණයට දැන් මේකට ජලය යොදා ගන්න ඕනේ. හොඳයි. අපි දැන් මේකට ප්‍රමාණවත් පරිදි ජලය යොදා ගත්තට පස්සේ අපිට පුළුවන් මේක දැන් ප්‍රොපගේටර් එකකට යොමු කරන්න. ඒ කියන්නේ ප්‍රොපගේටර් එකක් විදිහට අපිට මේ වගේ බෝතලයක් වුණත් භාවිත කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් විනිවිද පේන ඉටිකොලයක් අරගෙන අපිට මේක සම්පූර්ණයෙන් ආවරණය වෙන පරිදි මෙච්චරක් විතර ආවරණය වෙනකන් තියලා ඒකට යටින් රබර් බටියක් වගේ දාලා මේක සම්පූර්ණයෙන් සීල් කරගන්න පුළුවන් උඩයට දෙපැත්තම. එහෙම නැත්නම් මෙන්න මේ වගේ බෝතලයක් අරගන්න ඕනවා මේක වඩා ලේසි. මොකද අපිට මේක වැඩි කල් පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මේ වගේ එකක් අරගෙන ඉවරලා අපි මේක අතුවලට මේක යොමු කර ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ හොඳින් මූඩිය තද කර ගන්න ඕනේ. මේක අතුලේ පෙරලෙන්න දෙන්න එපා පැකට් එක. කෙලින් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. හොඳයි. දැන් මෙන්න මේ විදිහට අපි මේක අවසානයේ ස්ථානගත කර ගන්නවා. ඊට පස්සේ අපි කොහොමද දැන් මේක මෙතනින් එහාට නඩත්තු කරගන්නේ කියන දේ ඔයාලට මම පැහැදිලි කිරීමක් කරන්නම්. සාමාන්‍යයෙන් මේක දැන් අපි මේ කපපු ස්ථානවලින් නැවතත් කොටස් කොටස් කුඩා කුඩා රිකිලි මතු වෙනවා. ඒත් එක්ක මේ උඩින්ම තියෙන තල්ල නැවතත් ක්‍රමෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඊට අමතරව ඒව තමයි අපිට මේක පැලවුණා කියලා හොයාගන්න තියෙන ලක්ෂණ. ඒ කියන්නේ මේක මෙතනින් එහාට දැන් මේ අපි මේක ප්‍රොපගේටර් එකට දැම්මට පස්සේ මෙතනින් එහාට මේක දළු මතු වෙනකන් අපි කොහොමද නඩත්තු කරගන්නේ කියන දේ සම්බන්ධව කතා කරද්දී අපිට අවශ්‍ය වෙනවා මේක සාමාන්‍ය ඉස්සල්ලාම අඳුර සහිත, ඒ කියන්නේ යම් කිසි මට්ටමක අඳුර සහිත ස්ථානයක තමයි අපි මේක ස්ථානගත කරගන්නේ. එතනින් එහාට අපිට මේකට අවශ්‍ය පරිදි දිනපතා අපි මේකට ජලය යොදන්න කටයුතු කරන්නේ. අපි මේක කරන්නේ සාමාන්‍ය දින කීපයකට වතාවක් අපි මේ ප්‍රොපගේටර් එකෙන් මේක එළියට අරගෙන ඉවර වෙලා අපි මේකට ජලය දීමක් සිද්ධ කරනවා. ඒ බලන්නේ අපි මේක ඇතුළේ තියෙන පස් මාධ්‍ය වීලිලා තියෙනවා නම් විතරයි අපි මේ විදිහට ජලය යොදන්නේ. ඊට අමතරව විශේෂයෙන්ම වැදගත් දෙයක් මතක තියාගන්න, මේක මෙහෙම කරද්දී සමහර විට සුදු පාට පුස් වගේ අල්ලලා මේ පැලේ මේ දළු වැදීගෙන එන මේ ඉත්ත මැරලා යන්න පුළුවන්. ඒකට හේතුව වෙන ඇතුළේ දිලීර ඇතිවීම. ඒක බොහෝ දෙනෙක්ට මේ දේ කරද්දී අනිවාර්යයෙන්ම බොහෝ විට බලපාන හේතුවක් වෙනවා. විශේෂයෙන් මේ වගේ કૃතිම හොමන්නක් භාවිත කරද්දී ඒක බොහෝ විට අපිට බලපානවා. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට කරන්න දෙන හොඳම දේ තමයි සාමාන්‍යයෙන් සතියකට අතාවක් විතර දෙලීර නාශකයක් යොදන්න. සාමාන්‍ය අපිට වෙළඳ පොලේ මේ වන විටත් රටේ රසායනික පොහොර තහනම් කරලා තිබ්බත් සාමාන්‍ය අපිට විවිධ දෙලීර නාශක ලබා ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් අරන් යොදන්න පැලේ කුඩා කාලදී. එතකොට අපිට මේක මුල්ලද්දවා ගැනීමට අපිට ඒක ඉතාමත් පහසුවක් වෙනවා. පැලේ මැරෙන්නේ නැතුව ඒක රැක ගන්න. ඒ කියන්නේ විවිධාකාර કૃතිම දෙලීර නාශක තියෙනවා. ස්වාභාවික දෙලීර නාශකත් අපිට අවශ්‍ය නැ යොදා ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් අනිවාර්යයෙන්ම මතක තියාගෙන යොදන්න. ඒක වඩා වැදගත් වෙනවා පැලේ ඉදිරි පැවැත්මට. අන්නේ ඒ ආකාරයට අපි මේක සාමාන්‍යයෙන් දින 21කට වඩා වැඩි කාලයක් මේ විදිහට පවත්වාගෙන යද්දී ඔයාලට පෙනේ මේකෙන් කොඩා දළු මතු වෙන ආකාරය. ඒ වෙනකොට ඔයාලට පුළුවන් ඒත් පළවෙනි දැල්ල විතර එනකන් තියන්න. ඊට පස්සේ තව දින කීපයක් තියන්න. ඊට පස්සේ කියන්නේ දින එතනෙනොත් පහක් විතර කාලයක් මේක අරන් තියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ප්‍රොපගේටර් එකෙන් එළියට ගන්න. ඊට පස්සේ ප්‍රොපගේටර් එකෙන් එළියට අරන් එකපාරම ඔයා හිටවන්න යන්න එපා. ඊට පස්සේ සෙවන සහිත ස්ථානයක ජලය පමණක් යොදමින් කාලයක් පවත්වාගෙන යන්න. සාමාන්‍යයෙන් මාසයක් එකහමාරක් විතර වෙනකන්. ඊට පස්සේ මේ පැලේ හොඳින් මේ දන්න මුල් අද්දාගෙන තියෙන ආකාරය ඔයාලට හොඳින් දළු මතු වෙලා තියෙනකොට පේන විට ඔයාලට පුළුවන් මේක බිම සිටුවා ගන්න. ඉතින් අන්න ඒ ආකාරයට තමයි අපි මේ විදිහට මේ කොස් අත්තක් මුල් අද්දවාගෙන බිම සිටුවා ගැනීම සිද්ධ කරන්නේ. හොඳයි, එහෙමනම් මං හිතනවා අද මේ ගෙනාපු වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ කියලා දීපු විදිහ අනුගමනය කරලා ඔයත් ඔයාගේ වත්තේ මේ විදිහට කොස් අත්තක් මුල් අද්දවාගෙන කෙටි කාලයකින් ගෙඩි හදන කුඩා කොස් ගහස් සකසා ගන්න. එතකොට ඔයාටත් පුළුවා ගෙවතර අලංකාරයක් එකතු කරගන්න වගේම වැඩි ඵලදායක ලබා ගන්න කොස් ගහක් කෙටි කාලයකින් හදා ගන්න. එහෙනම් ඉතින් මේ වගේ වටිනා වීඩියෝස් මම ඉස්සරහට තරංග වෙන බලාපොරොත්තු වෙනවා. ඔයා මේ වීඩියෝස් බලන්න කැමැත්තෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන් අමතක නොකර මේ වීඩියෝ එකට ලයික් එකක් දාගන්න, මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එතකන් දැනට ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.